I'm <laughs> sorry. මන්තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සుනන්තු සදගමොක්කද දම්ම සවනකාලු අයංබදංතා දම්ම සවනකාලු අයංබදంතා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස සද්දහා බුද්ධ සම්පන්න කාරුණක පින්වත්න ප්‍රඥානාරිකාව තුළින් ලෝකය පුරා විසිරුවා හරින ධර්මදේශනා අතරින් තවත්තෙක් ධර්මදේශනයක් ධර්මදානමේ පින්කමක් හැටියට ලෝකය පුරා විසිරී සිටින සදැහැවතුන්ට එධර්මය අවබෝධ කරගන්නට බරදායකත්වය මෙමතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලි කාාවතුරයෙන් විකාශනය කිරීම සඳහා අංක පනස් පහ ගුරු ගම බද්ධේගම කිරරිදිි වෙල්ල පදිංචි Eඩෝ මදුරංග පියෝමන්දදා වනිග සූරියයේ මහත්මයේ විසින්ස දැති දායකත්වය දර්ලා තිබෙනවා. අරමුණු දෙදාශවිසි දෙකේ සැප්තෑම්බ ම සසදාහත්වයන දිනට තෙමසක් පිරෙන දිනක නල්හ ත්මක පුතුනුවන්ට මෙමමුතුම් ධර්මදාානය තුළින් ජනිතවන්නා උපුණ්‍ය කර්මශක්තියෙන් නිදුක් නිරෝගි සෝපත් භාාවේසාහ දීර්ගාය සම්පත්තිය සැලසේවා ඩ්ලු ජයංග කෝස්සලවනික සූරිය සෝයුරාගේ රෝගී තත්ත්යන් සහමුලින්ම දුරුවී පෙර කළා කුසල කර්මයන් මේ කුසලානි සංසබලයෙන් යට පත් වී නිදුක් නිරෝගි මානසික සතුට පිරිියනාගතයක් වු දෙෙසා ආසිර්වාද ප්‍රාර්ථනා කරනවා EWPA ම දහස්තපයානන්ට සහකේච් ශෝමාවතීමෑැනියන්ටත් නිදුක් නිරෝගි ජීවිතයකට සහධීර්කායි ජීවිතයකට දීර්කාය සම්පත්තිය සැරසේවා ධර්ම වබෝධ ඇතිකර ගැනීම පිණිස මෙම ධර්මදාන කුසලය හේතුපකාරයක්ම වේවා. MMD ගයනි නිලුක ස්වාමිපුරෂෑයඇතුළු පවලේසිියරු දෙනාට මේ ධර්මදානය බලයෙන් නිරෝගි සුවපත් භාාවය සාහධීර්ගාය සම්පත්තිය සැලසේවා සියල්ුදිනාගේ හපත් කටයුතු සියල්ලක්ම සපලවී යනාගත අභිවෘධිය සැලසේවා දෙපාර්ශයම නමින් පරලොවසැ ප සිර්ම ඥාතීන්ටත් මෙම උතුම් ධර්මදාානයෙන් චනිත වන්නා උපන්‍ය කුසල් අනුමෝදන් වී බවගාමී සසර කලවර උතුම් නිර්මාණසවය සාක්ෂාත්‍යයවාය ප්‍රර්ථනා කරනවා ගෞරමනීය දේශකෑණන් වහන්සේ වන ම පූචිනී පවාන අරිය දජස්වාමන් වහන්සේට නිදුක් නිරෝගි සෝපත් භාවේසා දීර්ගායි සම්පත්තිය සැලසේවා මේ ජීවිතේදදිීම නිර්වාන අවබෝධලබීම පිණසමේ ධර්මධානමය කුසලය හේතුව ඒවා ලක්වාසීලෝවාසී සියලු දෙනාට දිතාම ඉක්මන් භවයකදීම චතු සතය ධර්මය අවබෝධවේවායි ප්‍රාර්ථනා කරනවා. පින්ම අරමුණු ඇතුවතමයි මේ පින්කම සිද්ධ කරන්න. ධර්මමානු ශාසනාව සඳහා මාතුෘකාව අමේජීවිතයදීම නිවීම පිණිසවඋපකාරවන දහම් කරුණු පහදා දෙන්න කියන කාරණය වර්තමාන භවේ නිවන්දකීම අරමුණු කරගෙන සිදු කරනු රබන ඉතාමත්ම ශ්‍රෂ්ඨතම පින්කම ලෝකේ ධනම පින්කම්මතරෙන් ඉතාමත්ම එහළම පින්කම හැටියට සලකන ධර්මදාන මේ පින්කම්. ති එ නිවීම පිණිස්ස අපි පළමෙන් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් තමයි මේ සංසාර ප්‍රවෘත්තිය දුකයි කියන කාරණය. එ නැතිතාක්කල් දුකෙන් නිදහස්සීමක් අපේක්ෂා කරන්නේ. යම් කෙනෙකුට මේ ස්කන්දවශයෙන් පරීක්ෂා කරලහෝ ආයතන වශයෙන් පරරික්ෂා කරලහෝ, ධාතුවසයෙන් පරීක්ෂා කරලක් හෝ මේ ප්‍රවෘතිය පැවැත්ම දුකයි කියල තේරුුණත් තමයි එන් ගැලවීම එන් මිදීමක් බලාපොරෘත්තියෙන්. ඒ නැතිතාක්කල් දුකින්මිදීමක් බලාපොරොත්තුයන්නේන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිකරේ දේශනා කළේ ප්‍රවෘතිය දුකක් හෙටිට. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ස්කන්ධ පංචකය පිළිබඳව කලකිරීම ඇතිකර ගණඩන කලකිරෙන්ඩනං එය සත්‍යය දකිින් දෝනි. එයට ඇත්ත සත්‍යයි කියනෙ ඇත්ත දර්ශනය වෙන්න ඕනි. නිවැරදිව දර්ශනය වනොත් විතරයි යම් කෙනෙක් නිවීමක් බලාපොරොත්තු වෙන්නේ ගැලවීමක් බලාපොරොත්තු වෙන්නේ මිදීමක් බලාපොරොත්තු වෙන්නේ. අවස්ථාවක මේක තියෙන සංයක්තනිකායි ගිලාන වගගේ අටවෙනි සූතරය හැටියට. සම්බහුල බික්කු සූතරය. මෙ සූතරය ඇසුරු කරගෙන ඉස්සෙල්ලාම අවශ්‍යය කරන දුක කියනෙ කාර්ය සත්්‍යයක් බව තමතමන්ටම තේරුම් ගැනීම සඳහා සූත්තරය දිගහරිනවා. සම්බහුල බික්කු සූතරය. සංයුත්තනිකායි ගිලාන වග්ග අටමිනි සූතරය හැටියටයි සඳහන් වන්න එදා විශාල භික්‍ෂුන් වහන්සේලා පිරිසක් තැපි දන්නවා අනිරන්තරයම චාරිකාවයනවා පිණ්ඩ පාති යනවා අන්‍ය තීර්ථකයොත් එක්ක සාකච්ඡා කරනවා මේ භික්‍ෂුන් වහන්සේල විශාල පිරිසක් මේ අන්න තීර්තකයොත් එක්ක සාකච්ඡාවක යදෙනවා ඒ සාකච්ඡාවේ දෙන අවස්ථාවේ අන්න තීර්ථකෝකන මේ බුදු දහමෙන් පිට තුනුරුවන්ගෙන් බාහිට තම අ්‍ය ීර්ථකයකන් වෙන දහමක් වෙන දර්ශනයක් පිළිය අරගෙන ඒ දහමක් අනුගමනය කරන පිරිසකට තම අන්‍ය තීර්ථක කරකයන්. හද මේ තීර්ථකයන් ආනවා ඇවැත්න නොබලාම බුදුරජාණන් වහන්සේල්ලාඟ පිරිවෙස් පුරන්නේ මොකටද ඒ තථගතයන් වහන්සේ ළංඟ ඔ මහනදම්පුරන්නේ මොකටද. භික්‍ෂනාසර පිරිිතුර දෙෙන මේ දුක කියන එක පිරිසිද දෙක ගැන් දුක කියන එක අවබෝධ කරන්න අපි තථගතයන් වහන්සේලාඟ ඒ මහනදම්පුරණ. අදි වශයෙන් පිළිතුරු දෙෙන දැන් ඒ විදිහට පිළිතුරදීලා සැන්දෑ බාග ෂ වහන්සේලා පිරිස තථාගතයන් වහන්සේ මොනගැන. තථාගතයන් වහස මොන ගැහලා තතාාගතයන් වහන්සට ප්‍රකාශ කරන ස්වාමණී භාගතුන් වහන්ස අපිට උදේ මෙන මේ විදි අන්‍ය තීර්ථකය පිරිසක් මොන ගැහුණ. එයාල අපෙන් ඇහුවා මේ ඇවැත් නොබලා මේ බුදුරජාණන් වහන්සේල්ලාගේ මහනදම්පුරන්නේ මොකටදගෙන. අපි කිව්ූ අපි සියරු දිනාාම ප්‍රකාශ කලා අපි දුක කියන එක පිරිසිදුව දැනගැන්් ඒකට අප මහනදම් පුරන්නේ කියනවාගැනකොට දුක කියනෙ කාර්ශත්්‍යයක් බව ඒ අයිලට වැටහිලා තිබෙන නමුත් ඒයාල්ල ප්‍රකාශ කළා දුක පිළිබධව පිරිසිදුව දැනගැන්් අපි තතාගතයන් වහන්සේලාගේ මහනදම් පුරණවා අපි ඒ කරපු ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්ද එකෙන් ඔබහන්සේට ගැරහීමක් නැද්ද උබහන්සේට එක අබූත චෝදනාවක් වෙයිද අපි නිවැරදදිව ප්‍රකාශ කලාද කිය අපි දැනගඩ කැමතිීකිවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහනිෙන නොබලයි කරපු ප්‍රකාශය නිවැරදිඒ ප්‍රකාශය හරි නොබලා මගේළඟ මානදම් පුරන්නේ මේ දුක කියන එක පිරිසිඳුව දැනගන්ට්. එක සත්‍යයක්. ඒක මට අභූත චෝදනාවක් නෙමී. එක නිවැරදි ප්‍රකාශයක්. හැබැයි මහනෙන මින් පස්සේ එවැනි ආකාරයෙන් ප්‍රශ්නයක් කොළොදන් මෙන්න මේ විදිහයට උත්තර දෙට. කෝමද තඩාපි. බදුරජාණන් වහන්සේ මහන දම්පුරන්නේ දුක කියන එක පිරිසිදුව දැනගට් එක දුකක්මද කියන කාරණය පිරිසිදුව දැනග් මහනනි කුමක්ද දු ඇස දුකයි ඇස දුකයි බාහිර රූප දුකයිඒ දෙකනිසා හටගන්න සිත දුකයි තුන්කරුණ එකතු ස්පර්ශය දුකයි ඒ ස්පර්ශයෙන් නිසා විඳීම දුකයි. දම සූතරය ගන්නේ කරුණු පහ. එකයන්නේ රූපධර්ම දෙකක් හා නාමධර්ම තුනක්. තොර තතාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා මහනිනි ඇස දුකයි. එළමීට පස්සය වුවත් ගන්න ඇස දුයි රූප දුකයි. එඒ දෙක නිසා හැවෙන සිත දුකයි. ඒ තුංකරුණ එකතු ස්පර්ෂය ඉස්පර්ෂය දුකයි. ස්පර්ෂය නිසා විඳීම එක දුකයි.ඒවගේම කන දුකයි බාහිර සබ්ද දුකයි එ දෙක නිසා හැදෙන සිත දුකයි තු කරුණ එකතු ස්පර්ෂයයි සෝතසම්පස්ස එක දුකයි ස්පර්ශය නිසා විඳීම දුකයි එතනත් තියන්නේ රූපධර්ම දෙකක් සහ නාමධර්ම වුණ මහනෙන නාසය දුකයි ගන්දය දුකයි එ දෙක නිසා හැදෙන සිත දුකයි තුංකරුණ එකතු ගාන සම්පස්සයක දුකයි.ඒ ගාන සම්පස්සය නිසා විඳින්න වේදනාව දුකයි. තනත් රූපධර්ම දෙකයි නාමධර්ම තුනයි. මහනනි දිව දුකයි බාහිර රසය දුකයි.ඒ දෙක නිසා හැදෙන සිත දුකයි. එ තුංකරුණ එකතු ස්පර්ෂයයි ජිව්වා සම්පස්සය එක දුකයි එ ජිව්වා සම්පස්සය නිසා විඳීන වේදනාව දුකයි රූපධර්ම දෙකයි නාමධර්මත්තුනයි කය දුකයි කයට ගෝච්චර වෙන පහස්ස දුකයි එ දෙක නිසා හැදෙන්න කයි විඤ්ඥානය එසිත දුකයි කරනතුන එකතු කරන ස්පර්ෂය කාය සම්පස්ස එක දුකයි ස්පර්ෂය නිස ඇතිවෙන වේදනාව දුකයි කාය සම්පසච වේදනා එක දුකයි නාම ධර්මත්තුනයි රූපධර්ම දෙකයි. මනස දුකයි මනසිංගාන අරමුණු දුකයි එ දෙක නිස හැදෙන සිත මනොවිඤ්ඥානය දුකයි කරනොත්තුව එකතුව න තෑන ස්පර්ශය මනු සම්පස්සයයි එක දුකයි. ස්පර්ෂයෙන් නිසා විඳීමස් එවිඳීම දුකයි. නාමධර්ම හතරක් රූපධර්ම එකක්. එකනි රූපයක් අරමුණු කොළොත් රූපධර්ම එකයි, නාමධර්ම හතරයි එම නැත්ති වුණොත් පහම නාමධර්ම. රූපයක් නෙමේනං අරමුණු කළේ නාමධර්මයක් අරමුණු කළේ ඒ ඇන්නේ සං්ඥාවක් නං අරමුණු කළේ සිතුවිල්ලක්කවත් චේතනාවක් නං අරමුණු කළේ එකන්නේ අතීතය හටගත්ත සිතුවිල්ලං. ඒ බලවච්ච සිතුවිල්ලක් නං අරමුණු කළේ එක චේතනාවක්. විඳපු වේදනාවක් නං අරමුණු කළේ එතකට නාමධර්ම පහම නාමධර්ම. දැ පහමද්දුකයිු. අප බලමු දම කරුණු දුකන්නේ කොහොමද ත බුදුරජාණන් වන්සේත පැහැදිලි කරනා භික්ෂන් වහන්සේලාට මේ දුක්කන්නේ කොහොමද ඇස දුකයි ඇස දුකයි කියලා අපි කතා කරට ද බුදුරජාන් වහන්සේ මෙතැනද කියන්නේ ඇස දුකයි කියන එක නෙම චක්කු කැන මාගේ දිබාසාාවෙන් චක්කු කියන්නේ සිංහල වාාසාාවෙන් ඇසැකිව්වාට චක්කු කියන්නේ සතරමහතාතුන්ට තු දුකතියන්නේ චක්කු කියන වච්චනය නිවැරදි අර්ථය ග්ඩෝනය අපි ඒ සතර මහදාාතුන් දුකතියන්නේ එතැන ඇයිඒ චක්කු හෙවත් සතර මහදාහතුන් නිරන්තරයෙන්ම ඉපදද පිඳිනවා ඇතිව නැති වෙන හටගනෂනය නිරුද්ධ වෙන එනිසා දුකයි දෙතන තියෙන අනිත්‍ය සභාවය අනිත්‍ය සභාවය නිසා දුකයි අනිත්කාරණය තමයි ඒ සතර මහධාතුන් එකන චක්කුක් කියන සතර මහධාතුන් උපකාර කරගෙන සිත අපිට පීඩනයක් ඇති කරනවා. අපේ සිතටයම් සදද කිරීම ඇති කරනවා ඒ ඇස හවත් ඒ සතරමහා ධාතු උපකාර කරගෙන අපට ඇති කරන පීඩනය තමයි රූප බලඩ කියන සිතුවිල්ල නැවත නැවත රූප අරමුණු කරන්න කියන සිතුවිල්ල ඒ අරමුණු කරන්න කියන්නේ චන්දරාගයෙන් බැඳුුණු රූප චන්දරාගෙන් බැඳුණු රූප කැමැත්ති ඇලිලා තියන රූපතමයි අපට නැවත නැවත මේ චක්කෝ නැමති සතරමහා ධාතුන් ඉදිරෙන් තියල සිතා අපට පීඩනයක් ඇති කරනු. එතවට බලන්න මෙතන නාමධර්ම තුනක්හා රූපධර්ම දෙකා ක්‍රියාත්මක වෙලා නාමධර්මයක් කියන්නේ ප චක්කු වි්ඥානය පිළිබඳව දැනගැනීම සිත ඉති ඒ රූප පිළිබඳව දැනගැනීමේ සිත් හදන්න අපට අපේ සිතටම යම් පීඩනයක් ඇති කරනවා එතකොඩඒ පීඩනය අපට දරාගන්න බේ ධර්මය නොදන්න ධර්මය නොතේරෙන ධර්මයෙන් නොවැට එ පුච්චරයට එක දරාගන්නබේඒ අනිවාරෙන්ඒ මනරම් රූප එ හොයනවාඒ මනරම් රූපයා හොයනවා තො මනරම්ප රූප හොයල්ලා දේපිරිි බන්ධව සිතනු විිනිස්්චයකටයනවා ඒ රූප හොඳයි ඒව ලස්සනයි මට සතුටක් සොම්නසක් ඇති කරා මෙලමි සතුට සොම්න සතමයි හොයන්න එක තොට සතුට සොම්නසට කියනවා වේදනා කියලා දුක්කවෙන්නේ ඇයි ඒ වේදනාවත් තිපද පිඳින නිසා ඒ ස්පර්ෂයයක්ත් තිපද බිඳින නිසා එකන චක්කු සම්පස්සය චක්ක සම්පසජ වේදන ඒකත් ඉපද බිඳනවා ඇතිව නැතිවෙනවා ත ඇතිව නැතිවන්නේ අපි දන්නවා එ චක්කු විඥානය චක්කු සම්පස්සයත් චක්කු සම්පසජ වේදනා කියන මේ නාමධර්ම තුනටම තියෙන්නේ චිතක්ෂණ තුනයි ටඩි අයුලයක් නෑ චිතක්ෂණ තුනක් තුළ එයාලා ඇතිව නැතිවෙනවා. අන්න ඒකයි තතාගතයන් වහස දේශනා කරන්න දුකයි කියන එක තොර අනිත් එක ඇතිකරන පීඩනය අපට දරන්න බේ. ඒ පීඩ ප්‍රථජාන පුච්චලට ඒ පීඩනය දරාගන්න බැරිනිසා එයාඒ මනරම් රූපස් හොයාගෙන යනවා. ඒ මනරම් ලස්සන දෙකොම් කලු රූපය හොයන්සිතට අනකරන බල කරනවා එතොන එකට ඉස්සරහැන්තියන්නේ චක්කු කියන සත්‍රම හදාහතු ද්‍රපිගැන ඇස කියලා ඒ සතරම හදහතු උපකාර කරගෙන තම ඒ සිත් පෙල හදයි. ඒ සඳහයා දහස් ගානක් වුණත් වියදන් කරනවා. ලක්ෂ ගණනක් වුණනත් වියදන් කරනවා. ඒ තමයිස් භාාවේ. හැබැයි ඒ චක්කු කියන සතරමහදහාතුනුත් බාහිර රූප කියන සතර මහදහතුනුත් එතු රූපධර්ම දෙකක් එතන එතන නිසත්වන ජීව සත්්‍යයක් එතන නෑ. එතන පුච්චරෙක් නැහැ. එතන තියෙන්නේ රූපධර්ම දෙකක්වත් සතර මහධාතු කොටස් දෙක. දේ කොටස් දෙකේ සම්බන්ධය නිසා තමයි මේ ඉතුරි කොටස්තුන එ මොන කොටස්තුනද. චක්ු ඥානැසිත ඒ කරනුතුන එකත්තු කරන ස්පර්ෂය ඒස් පර්ෂයෙන් නිසා විඳීමේ සිත දැන සිත්තු වනක් ගැ නාමධර්මතුුණ සිත්තුනාක් කියනන්නේ නාමධර්මතුුණ. චක්කු හා රූප කියන රූපධර්ම දෙකක් ඒ සතරම හදාතු කොටස් දෙක. දැම පහම හටගෙන තියන්නේ හේතුන්ග මේ පහෙන් එකක් වත් ස්තීරව සිතත් නහ ස්ීව හෙත් නෑ ස්තීරව සිත් න බාහිර රූපයත් නෑ ඒ වි්ඥානය ස්තීව අ්‍යන්තරයැන ස්කධපං්චක අभ්‍යන්තරය නැහැඒ ස්පර්ශය ස්කධ පං්චක අ්‍යන්තරය නැහැ පර්ශය ඒ විඳීමත් ශරීරය අभ්‍යන්තරය නෑ අභ්‍යන්තරයනේ ඒ ධර්මතා පහම සනයක් තුළ හටගෙන සනයක් තුළ බිඳෙනවා සනයක් තුළ හටග සනයක් තුළ බිඳෙනවා තොර සනයක් කියන්න අපි දන්නවා ඇස පිට ලඟහන කාලේෂනයක් විදුලිය ඇතිව නැතිවෙන ඒ සනයක් ආසේ ඒ විදුලීර ඇදෙන එනම් මෙෙනමික්ෂණයක් තුළ තමයි නාමරූප දෙකම ඇතිව නැතිවෙන්. තො හේතුන්ගේ හටගන්නවා කියන්නේ අපි දුකයි කියලා අවබෝධ කරන්නල මේ ධර්මතාත් එ මෙව්ඩෝන. එකන නිවැරදිදේ නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බව මනසින් අවබෝධ කරගන්න සිත මෙහෙවන්න ඕනේ ැ. ඇස දුකයිකි රිදන්න ඇස දුකයි කියන්නේ ඇයි එතන තියෙනවා ජරාවට පත්වීමක් ඒගැන දිරීමක් තියන සනයක්ෂණයක්ෂණයක් පාස තිරණවා ඒ සතරමහා ධාතුන්ගේ තියෙනවා ලෙඩවීමක් එක ලෙඩවෙන ඇසනමේ ලෙඩවෙන්නේ අර් ධාතුහතර එවගේම ධාතුහතර තියනවා බිද්දිල අවසන්නීමක් මරණයක් තියනවා ධාතුහතර නිසා සිතට අපහසුතාවයක් ඇතිවෙනවා එකට කියන සෝකය කිය එසේ එදිරීම නිසත් ඒ රෝගාබෑද නිසත් එවිනාසය නිසා සිතට ඇතිවෙන අපහසුතාවයක් එක සිතුවිල්ලක් විතරයි එට කියන සෝක කියලා බලන්න මේවා වර්තමාන ජීවිතයේදී එදිනිදා ප්‍රායෝගක ීවිතයේ ද මෙ සිදුවෙන නිවැරදි සිදුවීමම් නෙමේද කියෙර. වර්තමානයේ ප්‍රායෝක ජීවිතය නිවැරදදිව සිදුවෙන සිදුවීම ඔවබෝධ කරගත්තො තමයි තුක කියනෙ කාර සත්‍ය බව වැටහෙන. සත්‍යයක් කියල පිරිිගන්න. ඒ සත්‍ය අවබෝධයන්නේ එමනම් ද රප ධර්ම දෙකයි නාම ධර්මතු න. තොර මේ සියල් හටගන්න හේතු ප්‍රත්තිය මකදද හේතු අපි දන්නර සතර ම හදදාහතු හෙවත් චක්කු කියනන්නේ සතර මහධාතු හටගන්න කර්මය කියන කර්ම හේතු. ත්‍රබාහිර රූපපය කියන ධර්මතාවේ හටගත්තේ ඒ ධර්මතාවයන්ගම තමයි එමනාද බාහිර සියලුම ඇ සටපෙනන රූප අයිති. ට ධාතු ගොඩක්ඒ ධාතු ගොඩ පාලනය කරන්නේ එක වර්ධනය කරන්නේ එක ඇති කරන්නේ සතරමහධාතුන් ම තමයි ඒ සතරමහධාතුන් රූප පවතින එත්තැන් ඒ සභාාවයන් නැවත නැවත ඇති කරනවා ඒ ඇති කරන්නේ සතරමහ ධාතුන් විසින් සතරමා ධාතුන් ඇති කරනවා ඒ බාහිර රූපය දෙක නිසා හැදුව සිතක් එක අලුතෙම අප එකක්ඒ අලුතෙම අප එකක් එතට ඒක හට ගත්ත හේතුන්ගේ ඒොමද අ ඇස නැමති සතරම හධාතුහා බාහිර රූප නැමති සතරම හධාත්තු එකට ගැටීම නිසාඒ ගැටීම නිසා ඒ ආරම්මනය ගත්ත නිසා ආරම්මණය ගත්තේ මනසි මනසිගේ ආරම්මණය ගැනීමෙන් නිසා සිතක් හැදවා. එතකොට ඒ සිත කොහ තිබබෙන. එකයි මංකිවවේ මේ සතරමහ දහතුත් ශරීරය තුළ ස්තීරවම පවතින්නේ නෑ. බාහිර රූපනමති සතරමහ දහතුත් ස්තීරව පවතින්නේ නැ. ඉතින් අස්තිර දෙයක් විසින් ස්තිර දෙයක් උපද වනත් අස්තිර ධර්මතා දෙකක් විසින් උපදවන ධර්මතාවත් අස්තිරයි ඒ අස්තිරයි කියන්නේ තාවකාලිකයි ඒ තමයි අනිත්‍යයි කියන්නේ ඒ තමයි චක්කු විඤ්ඥානය. ඒ එතකොට ඒ සිත උපදවන්න ශතරමහධතු කොටස් දෙකක් තමයි එකතුූනේ. හොඳට හිතන්න හොඳට කල්පනා කරන්න හොඳට විමසන්න දුක කියන එක ආරි ශත්්‍යයක් බව අවබෝධ කරන්න මෝනි පස්සේ තමයි අපකට හේතු හොයන්නේ හතුකොට තේරෙනවා හරි හේතුන්ගේ හටගන්න දුකහටගන්න හේතුන්ගේ දෙගේ සිත අභ්‍යන්තරෙකොවත් තිබෙනනි එරුප පිළිබන්ධව දැන ගැනීමේ සිත එක අලුතෙෙන් මාවය.ඒ අලුතෙ මාවේඒ රූපෙස්ස භාාවය අනොහයි. දෙතන් තයෙන රූපය කොළපාටනං අප සංඥාවත් දුන්නා කොළපාටයි කිය ඒ ගත සඥාාව දැන් අපි මෙතන විඤ්ඥානය දැනගත්තා ඒක අත්තක් ගහ එන කොල ටික අධවශයෙන් අපි විඥ්ඥානය දැනගතා දව කරුණුතුන එකතු කරන තැනතිෙන ස්පර්ශයයි තොට ඉස්පර්ශය කලින් කොහ තිබෙත්නේඒ සිත කලින්ොහ තිබෙත්න්නේ විඳීම කොහොත්ති බෙත්නේ. අර අධ්‍යාත්මික සත්‍රමහදාතුන්හා බාහිර සතරමහධාතුන්ගේ සම්බන්ධය නිසා එකට සම්බන්ධවීම නිසා ඉදිරි ධර්මතා තුක් කටගත්තා. ඒ තමයි චකුවිඤ්ඥාන ච චකු සම්පසජ වේදනම්. දැ බුදුරජාණන් වහන්සේ මේ කරුණු මෙතනගන්නේ පහයි දුකක්හෙටිට දේතනින් හාට කියන්නන්නේ දේතන හට තවතිීනවානේ එමකද වේතන පච්චා තන්නා තන්නා පච්ච උපාන උපාධන පච්චා බව බවප්ා ජාතිපච්චා ජරාමරණ දැ තතාගතයන් වහන්සේ මේ පහයි දුකයි කියන්නේ තෘෂ්ණාව දුකයි කියන්නේ විදින තැන ඇලනවා එතන දරතියෙන හේතුවයි එතකොට ඊට පස්සේ තියන්නේ හේතුව විඳ තු ඇලෙන විඳින සභහාව විඳීම තුළ ඇෙනවා වේදනපච්ච තන්නා අන්න අපි ආයි හේතුවක් හෙදවා මොකටද දුකක පැවත්මක් සඳ දුකේ ප්‍රවෘතියක් සඳහා අපි නැවත හේතුවක් හැදවා ඒ තමයි විඳින දේපිරී බඳව ඇලෙන්න සිත වේදන නිරෝධ තන්හා නිරෝධෝ වේදනාව නිරුද්ධැනම් තෘස්නාව නිරුද්ධයම්. එහෙනම් ඇස රූප දෙක නිසා සිත තුන්කරුණ එකත්තුව ඉස්පර්ෂයයි ස්පර්ෂයෙන් නිසා විඳීමේ සිත එහෙනම් ඇලෙන එපා. ඇල්ලුනොත්තමයි දුක. එතැනින් එහට යන්න අයයි හේතුව හදීමක්. තොට තෘෂ්නාව හේතුව දොට උපාධානය. එතු තෘස්්නාව හේතුවක් මොකටද දැ මේ පහට ඇලුුණේ නැත්තන් යම්කි සිකෙනද පහම දුකයි දුකායිකන චක්කු වි්ඥානයත් ඉපද බිඳිරම් එක තියනෙන පිඩන සභාවයක් එසිත් නැවත නවත හදන්න හදන්න සිතට පීඩනයක් ඇති කර හැබ හේතුවගේ හැදවී එතන තියෙනවා දෙවිලි සවභාාවයක් නවත නවතේ සිත්තු පදවන් නවත නැවත රූප බලන්න අපට සිතට දෙවිල්ලක් ඇති කරනු. හැබැ ඒතැන තියෙන්නේ චිතක්ෂණ තුක් තු බිඳිලාවසන්වීමක් ස චිතක්ෂණ දාහටක් තුළ බිදිිලාවසන් වෙන ධර්මතා දෙකක්. චිතක්ෂණ තුනක් තුළ බිදිිලාවසන්න එන්න නාමධර්මතුනක්කා චිතක්ෂණ දාාහතක් තුළ නැතිවෙලා යන රූපධර්ම දෙකක් දැ එතකොටේ එකක්වත් පවතිනය වත මොහොතක්කත් පවතිනවත සුළු කාලයක්වත් තියෙනවද හැබැයි අපට පීඩනයක් ඇති කරනවා හේතුන්ගෙන් හදන්ඩෝන නැවත නැවත දැවිල් ඇති කනවා හැබැ වෙනස්සෙනවා සනේෙන් වෙනස්සනවා මෙන්න මේ සභාාවය අවබෝධ කරගත්තොත් දුකයි කියන එක තේරෙනවා අනිත්කාරණය තමයි එතකොට ඇස දුකයිකිවවේ ඇසේ ජරාමරණයක් තියෙන නිසා ජාමරණයක් තියෙන ව හිතන ශෝකයක් අනිවාරයම තියෙන අනගටුවක් තියනව හැඩීමක් තියන වැලපීමක් තියන දුක්ක දෝමනස්ඇන්ත අනිවාාඒ ඇස පිළිබඳ. බාහිර රූප දුකයිකිව්වේ එ බාහිර රූපවලතිනව විපරිනාමයක් එක තියෙන වෙනස්සීම තියෙනකාරෙන් අන්නාආකාරයක් ගැනීම පෙරලන ස්භාාවයක් බාහිර රූපය තියනවා එනිසා තමයි දුකයි කිවේ එ පෙරලන සභාවය තියෙන කරෙන් අන්නනාාකාරය ගැනීම වෙනස්සන සභාව දුකයි විඤ්ඥානය දුකයි කිව විඤ්ඥානය දුකයි කිවවේ විඤ්ඥානයේ ප්‍රවෘත්තිය තියන තාක්කල් සංසාර ප්‍රවෘතියක්ත්තියනවා විඤ්ඥානය නිවීම සංසාර ප්‍රවෘතිය නිවීමයි සඳ විඤ්ඥානයක් ගන්න නැති තැනට මනස පත්කර ගත්තොත් එන සියලු දුක් නිමයි. මොනදී එතන ජරාමරණයක් නෑ. එතන ශෝකයක් නෑ එතන කනගාටුවක් හැඩියීමක් දුක්ක දෝමනස් යන්නේ. විඤ්ඥානය දුකයි ඒක පැත්තකින්. මොකදඒ ප්‍රත්සන්දිි විඤ්ඥානයයක් ගත්තොත්නේ දුක දෙකනි ගතයන් වහස දේශනා කරන්නේ ජරාමර මහනිනි ජරාමරණයට ජාති ප්‍රත්වය නූනොත් ජරාමරණයක් තියෙනවද එක නිපදීම කියන එක නැවත්ත හැදුනේ නැත්තන් ජරාමරණයක් පේවාද ඒ ජරාවහා මරණය තොර ජරාහා මරණය ගන හොට ව්‍යාධියත් එතන අනිවාරය ැද තිය ජාති ජරාව්‍යාද මරණ සෝක පරිදව ඒවත් එක්ක බැදිිච්චා අනිකුත් කරනු තමයි සෝක කනගාටු හැඩීීමම් වැලපීීමම් දුක් දෝමනස්ස.මානන ජරාමාණනයට හේතු ජාතියම නෙමීද.ඒ ඇනි සකස්සීම පහලවීම හටගැන්ම නෙමේද ජරාමරණයට හේතු හනං නැතුවට හේතුවන්ගෙන්න්නේ හටගන්න. එහම නං මේ නාම ධර්ම වන හා උපධර්මත් දෙක තර විඤ්ඥානයක් දුකයි තොරඒ විඤ්ඥානය කදපු තැන අලුතෙන් නිස්පර්ශය පටන් ගන විඤ්ඥානය දුකන අලුතෙන් හැද නිස්පර්ෂය අයකත් දුකයි ස්පර්ශය නිසා විදීම එක දුකයිකිවේ ඒ විඳීම ශරඳවා ගන තියාගන්න බහඒට චිතක්ෂණය ආවශ ඒ විඳීම නිසා ඇලෙන සිතක් හදනවාඒට කිවත් අන්නහා කිය ඉඩ පස්සේ ඒ ඇලෙන සිත උපාධාන කරගන්නවා එකටිකිව උපාධන කියන ඒ උපාධානය නිසාදනැවත කර්ම කරනවා ඒටකිවක් කර්ම භව කියන එ කර්ම භව නිසා උපපත්ති භාවය උපත්ති බවය නිසා ජාති නිසා ජරාමරණ එහනම් වේදනාවත් දුකයි රිස්පර්ශෂයා අරගෙන ප්‍රවෘතියට ගලපල බැලුවත් එකක් දුකයි. ඒහොමද පස්ස පච්ා වේද වේදනාපච්චා තන්නක්. දැම මෙතැන පහකින් නවත් අන්න ඉබුදුරජන්හන්සේ. ඇයි ඉතුරුටික කිව නැති. මේ පහෙන් නවත් අන්න පුළුවන් හිද. මේ ධර්මතා පහෙන් නවත් අන්න පුළන්. දැන්සාපි පුරාණ කර්මයක් හැටියට පෙරභාවය කරගත්ත කර්මවල ප්‍රතිඵලයක් හැටියට බුක්තිවිඳන්න. රූප කලාපටිකක් කදාගත්ත ඒටකිව ඇස කියෙන ඒක ඉදිරයේ තියන්නේෙත් අපි පෙර සංසාරය කරගත්ත කර්මානුව සකස්ච්ච රූප ටික එකන්නේ අපේ ඇහට දර්ශනය ඒ කර්මාණු රූපව නෙමයි ාහිරරප බාහිරරූප සත්‍රම දහතුන්ගෙන් හැබැයි ඒවා අපට දර්ශනය කළ හදන සිත කර්මය එනි සතම කෙනෙකුට හොඳ ප්‍රනීත රූප කලාප දර්ශනය වෙලා දර්ශනය වෙන සමහරකනකුට ඉතාමත්ම ප්‍රනීත්ත රූප කලාප දර්ශනය වෙන්න මධ්‍යම ප්‍රමාණී රූප කලාාප දර්ශනය වෙන ඒ අනුව සිතක්යදෙන. සමහරකෙනකුට හීන ඉතාමත්ම දුර්රුවල විකෘති කැත රූප කලාප දර්ශනය වෙලා ඒ අනුව සිත්හදෙන. ඒ හැදෙන සිත විපාක විඤ්ඥානයක් හැටියට අයි බුදුරජන් වහන්ස දේශනා කරන්න ඒ කර්මය විපාක ැටේට එ විඤ්ඥාණි. බාහිර රූපකර්මයෙන් නෙමි ඇස කර්මී චකු විඤ්ඥානය කර්මි චකු සම්පස්සය තොරේ යානුවට සිද්ධ වෙන ඉස්පාර්ශය නිසා විදීමේ සිත ඒ කර්මි ඒ විදීමේ සිත තොරේවි කෙනෙක්කුට හීනයි කෙනෙකුට මධ්‍ය මයි කෙනෙකුට අතිස ප්‍රණීතයි අතිශය ප්‍රනීතයි එනම් මෙතනින් නවත්තන්න පුළුව මෙත නවත්තන්න පුළුවන්න්නේ සාතමයි මේ කරුණු පහක් දුකක් කැටියට දේශනා කරන්න තො ඒ ඇලෙන්නේ නැතුව මේ පහට ඇලෙන්නේ නැතුව හිට දැලීම කියනෙ තන්නාවන වේදනපච්චය තන්නා තර මේ ධර්මතා පහට යම්ගිසි කෙනෙක් චන්දරාගේ එම නැත් එලීමේ සිත් එමනැ තෘෂ්නා සිත් හැදුවේ නැත්තම් එ නවතින එතන නවතිවා. එනි සතමයි මේ පහ පහෙන් නවවැත්වය බුදුරජණන්වාසය. ඇස බාහිර රූප දෙක නිසාස්සිිත තුන් කරුණ එකතු ස්පර්ෂය ස්පර්ශය නිසා විඳීමේ සිත. අන්න එතැනින් නවත් අන්න පුළුවන් එහෙනම් දුක කියන එක ඔය ධර්මතා පහ තුළ තියනවා. ඔය ධර්මතා පහ තුළ තියන දුක. එතවොර ඒ පිරිසිද දැනගන්න තමයි එනම් භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේල්ලගේ මහන දම් පිරුව මහනදම් තොර තතාග තැන් හසන ස දුකයි රූප දුකයි චක්කු විඤ්ඥානය දුකයි චක්කු සම්පස්සේ දුකයි චක්කු සම්පසජ වේදනා දුකයි වේදනා දුකර තුර වේදනා කියන තැනින් නැවත්තුවොත් සංඥාව කියන තැනට යන්නේ නෑ. සංඥාව කියන තැනට ගියනැත්තං සංක්ස්කාර කියන තැනට යන්නේ. වේදනාවෙන් අවත්තන රාතන් වහන්සේ කරන්නේ එක විඳින්නේ. තර විඳින්නේ නෑ එතර සංඥාව එතන නිරුද්දයි තථගතයන් වහන්සේ සං්ඥාව ගන්නේ ක්‍රියාවක් හැටියට රූප සඥා රූපේ ක්‍රියාව හැටියට තමයි සතන් වවාස ඳ රාතන් වවාසේ හඳුන ගන්න රූපය ක්‍රියාවක් හෙටියටඒ රූපය කියැනෙ සතරමහ දහතුන්ගේ ක්‍රියාවක් හැටියට එතවට සංඥා වෙතර අතුරද සබ්දය ගන්නේ සතර මහදාහතුන්ගේ ක්‍රියාවක් හැටියට එතවට සබ්ද සංඥාවෙන්නෙමයි ගන්න ගන්ධය සතර මහදාහතුන්ගේ ක්‍රියාවක් හැටියටයි මනසිං අරමුණු කරන්නේ එතකට ගන්ධ සංඥාවක් නෑ සතම හදාාතුන්ගේ ක්‍රියාවක් තොර සංඥාවක් හැටියට ගන්න නැත්ත සංස්කාරයක් හැදන්නේඉන්නේ. සංස්කාරයක් හැදන්නේ නෑ කියන්නේ කර්ම හෙවත් චේතනා හෙදන්නේ නෑ චේතනා හෙවත් කර්ම හැදන්නේ නෑ කියන්නේ දුකෙන් නිදහස්සෙනව කියන එක සංසාර ප්‍රවෘතිය අප්‍රවෘතියක් බවට පත් කර ගන්නවා කියන එක. විදින ද හඳනාගෙන හඳුනාගත්තදේ තුළ සිත ශක්තිමත් කොළොත් බලවත් කොළොත් එනම් චේතන හවත් කරම චක්කු සම්පස්ස ජ චේතන දැම්තන සතාගතයන් වහන්සේ දේශනා කරන මේ පහදුක හැටියට එතනි ගහට කියන්නේ තර සංඥාව ගැන කියන්නේ සංස්කර ගැන කියන්නේ ත විං්ඥානය ගැන කියන්නේ ඉත්නේ එකගනි ප්‍රතිසන්ධ විඤ්ඥානයට නෑ කියන එක. එනිසා විඤ්ඥානය ගැන කියන්න ඉත්න්නේ. හැබයි අර චක්කු විඤ්ඥානය තියනවා ප්‍රතිසන්ධදි විඥානයක් නෑ ඒ ප්‍රතිසන්ඳධිවිඤ්ානයක් නැත්ති. සංඥාව නිරුද්ධ කල්ල තියන ඒ අනුව කර්ම නිරුද්ධ කල් තියෙනවා කර්ම අවසන් කල්ල තියෙනවා සංඥා නිරුද්ධයි කර්ම නිරුද්ධයිනං එම් ඒය අනුව කර්ම නිරුද්ධනං කොහොමද අවසාන චුතිස්සිිතේදී කර්මය කර්මුණු කරන්නේ ඇ කර්ම නැහැන කර්ම නිරුද්දයි. කර්මනිරුද්ධයි. ඇමික බොහම ගැඹුරුයි මංහිතාම හිමිින් කියන්නේ එකයි ශරලව කියන්නේ. තරු න්න අවබෝධ කරගන්නඩ ඕන නිසා මද මේක ගැඹුරු කාරණය ොද මේ පහහි ගන්නන්නේ මෙ තරන බදුරජන් වස මේ පහදුක්ක ටීට ගන්න එනම් සෝත දපිදන්නවා තර සෝත කියන මොක්ද කියන ර බදුරජාණන්සේ න කන දුකයි තරපි දන්නවා සත්‍රමහා දහතු එන් දුක තියනෙන සත්‍රමහ දාතුන් අපට තියනව මෙන්න මේවැනි සභාවයක් මකත් සබ්දහන්න සබ්දහන්න කියලා අපේ සිතට වද කරනු. අපේ සිතට වද දෙනවා. සබ්දහන්න කියන මිහිරි සබද. අමිරි සබ්දන සිත වද දෙන්නේ සිත කරදර කරන්න අමිහිරි සබ්දහන්න න මිහිරි සබ්දහන්න. ත මිහිරි සබ්දහන්න සිත වද දෙනකොට අපේ සබ්ද හොයනවා. හැබයි සබ්දයක් ලෝකෙ නැහැ? සබ්දය කියල සමුතියෙන් හදා ගත්තාට එතන තියන්නේ ධාතූ ක්‍රියාකාරිත්‍යයක් සත්‍රමහා ධාතුන්ගේ ක්‍රියාකාරරිත්්‍යයක් තමයි සබ්දය තුළ තියන්නේ ත කන කියන ධර්මතාවය තුළ තියන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරිත්්‍යයක් කන දුකයි කිවේ කන දුකයි කිවවේ ද මේ කන උපකාරය තුළ කනේ තියෙනවන ජාස්භාවයක් දිරීමේ සභාවයක් තියනවා ලෙඩ හැදන ස්වභාවයක් තියෙනවා බින්දිල අවසන් එන ස්භාවයක් තියෙනවා. කන නිසා අපි සෝක වෙච්ච අවස්ථා තියෙනවා යම්යම් ආබාධ නිසා ව්‍යදි නිසා සෝක වෙච්ච අවස්ථා තියනවා කනගාටු වෙච්ච අවස්ථාව කනහි මාඩුවනකොට අපි අඩනවා දුක්කෙන සෝක වෙන වැලපෙන අනිමගේ කනහෙෙන්න්නේ දැක ස දක් ශෝකන සතුට යන කෙනෙක්නය අනිවාරෙන් දුක්කෙන එන එකයිති දුකට එතුොර ඒ සතර මහදාත්තු තමයි දුකට අයිති කන නෙමි සබ්දය දුකයි කිවේ එයි සබ්දය තියෙනවා ඇතිව නැතිවන සවභාවයක් හටගනශනය බිඳිර අවසන් වන සවභාවය ඒ නිසා දුකයි එ හටගෙන බිඳන ස්භාවට කිවේ අනිත් ේය කිය ලක නිති්‍යන ස්තිරනගගේයම් දෙයක් නියත වශයක දුකයි. මොකද නැවත නැවත හොයයාන්නේ නැව නවතයාන්න නවත නැවත හොයන්න දෝන අඒ නිසා දුකයි ස්තීරෝම පවතිනවාන නොවිනස්ව තියෙනවන අහන ගැටලුවක්නෑ එහමන අටගන්නශනය නැතිවෙනවා දොර අනිත්‍ය සභාවයක් තියෙන්නේ ය අනිත්‍යය සවභාවයක් නිසා අපි නැවත නවතිට හොයන්නඕොන නැවත නැවත හොයනවක් කියන්නේ අප මාව දෙයක් අපට මාකරදරයක් පීඩනයක් අන්නක තමයි දදුක තො සබ්දයද්දුකයි දැන් ඒ දෙක එකතු කරන්න ඇතුව සබ්දය පිළිබඳව සිතක් කදන්න බේනි ොර එ වනි සිතක් අබ්‍යහන්තරය නෑනි බාහිර සබ්දේත්න අේ අපිට සිත ඕනඒ සිත ඕන නිසාන අපේක හොයන් තෝට අපේ මනසට පීඩනයක් ඇති කරන නැවත නැවත හොයන්න නැවත නැවතව ඒ නැති දෙයක් කලින් නැති දෙයක් කලින් නැතිනිසාපි නැවත නවත හොයන්ඩ වෙනනිසා ඒ සඳහා වේසෙන්ඩෝනනි මහන්සි වඩ්ඩෝනනි එක මහදුකක් එතකොට ඉස්පර්ෂය දුකක්කිව්වේ මේ කරුණු ඉස්පර්ස වෙන්න පැ නැතුවම් විඳීමට යන්න බේනි. ඒ සබ්දය මිහිරයාකාරෙන් කනට ඉස්පර්ස වන්න ඕනේ තොට සබ්දය කියන්න ධාතු කන කියන්නේ ධාතුටිකක්. ඇතුර ධාතු දෙකක් ස්පර්ෂ කරල ධාතුටිකක් ්‍රිස්පර්ෂ කරගෙන අපි ඉදිරි ධර්මතාවයන් හොයනවා. ඒතමයි නාම ධර්මතුනක් මකදද සබ්ද පිරිිබඳව දැන ගැනීමේ සිත. ඒස් පර්ෂ කරන සිත. ඒස් පර්ෂය නිසා විඳීමේ සිත. ඒස්පර්ෂය නිසා විඳීමේ සිත ම් මධර්මතුනයි උපධර්මකයි. චිත චිතක්ෂණ දහතව දෙයි සෝත සබ්ද චිතක්ෂණ දාහතව දෙයි. වි්ඥාන ස්පර්ෂ වේදනා චිතක්ෂණ තුනයි. නාමධර්මතුනයි. ඒ හැරෙන්ට වෙන කිසිම ධර්මතාවයක් ඔය පහේනෑ එන විஞ්ඥානය දුකයිකි වේ ඒයි. විඤ්ඥානය අපට විං්ඥාන හොයන්න්න නැවත නැවත පීඩනයක් ඇති කරනවා. ඒවගේ ඉස්පර්ශය හොයන්න නැවත නැවත පීඩනයක් ඇති කරනවා විදීමේ සිත් හොයන්න්න නවත නැවත පීඩනයක් ඇති කරනවා එනං එක දුකයි. එ නිරන්තනී සිතට වදයක් සිතර කරදර කරනු. එක මහවදයක් එන දුකක්න වදයක්. එනං ද ධර්මතා පහයි. පම ඇයි ඉස්පර්ෂය පැවත්මත් දුකයිකිවේ ස්පර්ෂය නිසා විදිිනව විදිිනදේ තුළ ඇලනවනං එතන තදිින්ගන්න උපාධානය උපාධානය නිසා කර්ම කරනව කර්ම නිසා භවයක් හැදෙනවා ඇදන පවය තුළ පහල කරනව ජාති ජනාමරණ. ත වේදනාව තුළත් ඇල්ලෙනවන යම් කිසි කෙනෙක් තොර යම කනඩටත් ැ එකැන සතරමහදහතුන්ටත් එලෙන්නේ නැත්ත බාහිර සබ්ද නැමති සත්‍රමහදහතුන්ට ඇලෙනිෙත් නැත්ත ඒ දෙක නිසා හටගන්න සිතට ඇලෙන්න්නෙත් නැත්තඒ කරුණුතුන එකතු කරන සෝත සම්පස්සයට ඇලෙෙන්න්නෙත් නැත්ත ඒ ස්පර්ශය නිසා හටගන්න විඳීමේ සිතට ඇලෙන්න්නෙත් නැත්ත අපි හේතු අයින් කරන හේතු අයි කරනවා කියැනි තුෘෂ්ණාව අයිං කරන ඒතම හේතුව ඇයි ඒ තෘෂ්නාව සංසාර ප්‍රවෘතියටම හේතුයි. සංසාර ප්‍රවෘත්තියටට මූල්‍ය හේතුව මකක්ද තෘෂ්නාව. ඒ තතාගතැන් වහන්සේ පැදිලීම දේශනා කරන්නේ මහනන එකසේ අටාකාර තුෘෂ්නාව මයි සසර ගෙනියන්නක ඒකසි අටාකාර තෘෂ්නාවෙන් නිවීම මයි සසරය මිදීමකර එනම් හේතුව තෘෂ්ණාවයි. ත්‍රපී අයින්කර ග්ඩෝනිි තර දුකින් මිදෙන්න්දන ැ කන දුකයි බර සබ්ද දුකයි විඤ්ඥානය දුකයි ස්පර්ෂසිය දුකයි, ඉස්පර්ශය නිසා ඒ විින්දිින වේදනාව දුකයි හේතුන්ගේෙන් මේ පැනි හදං ඒතනැතුනු තදන්න බෑනිි කර්මය පෙරභාව කර්මයණි කනට හේතු එ. ඒ හනෙන් ලබන ආස්වාදයඒ සෝත ඤ්ඥා මිහිරිසාගත ප්‍රනීතාකාරීෙන් විඳින්ටනං එකත් කර්මය තමයි ප්‍රත්ථය වුණේ. ඒ සිතහදන් එකන ප්‍රනීතාකාරෙන් සොත විඤ්ඥානය හදන්. තොේ ප්‍රනීතාකාරෙන් ස්පර්ශෂය වෙන ප්‍රනීතාකාරෙන් විඳීමේ සිතහදන්න කර්මයෙන්. එවට කැන විපාක කියලා. එ . විඤ්ඥානය විපාග. ස්පර්ෂය විපාග. වේදනා විපාක. යම්සිිනෙක් එම් දුකයි කියල පහ නාමධර්මත් වනහා මේ රූපධර්මදික යම්සිෙනක් දුකයි කියලා තේරුම් ගත්තනං එහනම් අපි දන්නවා හේතුන්ගෙන් හැදුන කියලා. එතනින් එහාට යන්නේ නෑ. කොත එහාටද වේදනාවන් එහාට මේ ක්‍රියාව ප්‍රවෘතිය ගෙනයන්නේ නෑ ඒයන්නේ කනට එලෙන්න්නෙත් නැහැ. හිර සබ්ද ඇයිලෙෙත් නැහැ සෝත විඤ්ඥානයට ඇලෙන්නේෙත් නෑ සෝත සම්පස්සයට ඇලෙන්නේෙත් නෑ සෝත සම්පසජ වේදනා කියන ධර්මතාවයන්ට ඇලෙන්නේෙත් නෑ. එන තෘෂ්නා වෙතන ඉවරේ. එහන ඉවර න විඳීමට ඇන්නේ විඳීමට ඇලුනොත් එන වේදනාපච්චා තන්නා. එතකොට ප්‍රවෞෘතිය. මේ පහට ඇලෙන්න තුව හිටියොත් යම්කි සිකන හනං. ි හේතුව අයින් කලා එතමයි සස්සර හදන හේතුව සංසාර ප්‍රවෘති හේතුව පයින් කඩේ එතමයි තෘශ්නාව එතු වට අපි දුක කියන එක ආරය සත්‍යයක් කියලා තේරු ගත්තා ඔබෝධ කර ගත්තා එනම් තෘෂ්නාව සමුදය කියලා තේරුම් ගත්තා එම් අපි මේ පහට එලෙන්නේ මේ පහට චන්දරාගයක් නෑ එනන් චන්දරාගයක් නැත්තං එලෙෙන් නැත්තා ආශ්‍රවයක් නැත්තං අපි මිදෙන්නේ දුකෙන් මේ පහන් මිදනවා ත පහ දකොතර පහකිනුත් මිදන්න නැහැ මූල ධර්මතාවෙන් මිදෙන්නේ එකන්නේ කන හැදුුනොත් ඉතිරි ධර්මතාවය නොක්කොම අවශ්‍යවෙන්නි. කන කියන ඒ සතර මහදාහතුවන්ගේ ක්‍රාකාරිත්්‍යය නැවතුනොත් බාහිර සබ්දහි ලෝකති අපට අදාල නෑන අප සෝත විඥානයක් හැදන්නේ ි කණ කරන්න වෙල්ලනේ එන සත විඤ්ඥානයත්නේ සොත සම්පස්ස නේ සොත සම්පස්සජ වේදනත්නේ ඔය පහට ඇලුනොත් එහනම් වේදන පච්චා තන්න තන්නා පච්චා පාදාාන උපාධානපච්චා බග බහපච්චා ජාතිපච්චා අන්න නැවත දුකවුරුම කරගන්න නැවත දුක්ටිකවරුම කරගන්න එයි හේතුව හැදුව දුක් ඇති කරන හේතුව හැදුව මේ සූතරයේ දී බුදුරජාන් වහසේ පැහැදිලී කරන්නේ මේ පහ ගැන විතරයි. ඇහෙ පහයි එතන රූපධර්ම දෙයි නමධර්ම තුනයි. කනෙන් පහයි රූපධර්ම දෙකයි නාමධර්ම තුනයි. නාසයෙන් පහයි නාසය බාහිර ගන්ධය රූපධර්ම දෙකක් විතරයි. අපි සත්්‍යයක් ගැන කතා කරන්නේ. එහමක නැති නිසා. ගැන කතා කරන්නේ ඇයි ඒම දෙයක් ලොකෙන් නැති නිසා. ඇසින් දැක්කට තියෙන දෙ හැටියට කෙනෙක් සූක් සම නුවනින් විමසල බලුපහම අපි රැවටිච්ච බෞතේරෙනවා. අපි මුලාවිච්ච බෞතයරෙනවා. මේ නාමධර්ම තුනක්කා රූපධර්ම දෙකට අපි මුලාවෙලා තියෙන්නේ පුච්චලය කියර සත්ය කැටියට තොර ඇස කණ නාශ්‍ය දිව ශරීරය. ම කොනාම ධර්ම පහය එමනත්තං නාමධර්ම හතරයි රූපධර්මය එකයි මනසක්‍රියයා ගරිත්ත. එහෙනම් අපි මේක නිවැරැද්දිව විසඳාගත්තේ නැති තාකල් අපේ මනසට පෙන්නන්නේ මනසට දෙන්නේ මනසට අරමුණු කරන්නේ පුච්චලයෝ. ත පුච්චලය තුළ අපි මේ ධර්මතාවයන් මෙදුක මිදන ක්‍රමේ හෙවත් පුද්ජලයන් තුළ කද හම්බෙන්නේ අපි හොයන්නේ ලෝක නැති දෙයක් ගෙන ද නැති දෙයක් ගැන කොච්චර හෙවත් සම්බේ නොද ලොක නැත්තන් හම දෙ කොච්චර හෙවත් වැඩත්ති නොද හම්බෙන්නේ එකන පුච්චර කෙන ක් සත් ඒමකනෑ ලෝක නි සත් නි්චීව හ තියන දේ ගැන හා පවති න දේගෙන අපි හොයන්ට. ති පවතීමකගුත්නේ පවතින දෙයක් ගැන හයනවා කිව්වට පවතින දන්නේ තියෙන දෙයක් ගැන හොයනවකට තියෙන දයේගුත්ද අන්නේ එකයි මේක තියන සව ගම්බරු ව ගහම්බීර බව එන රූපධර්ම දෙකක් නාම ධර්මත් වුණ රූපධර්ම දෙකම දුකයිකිවේ එතන ඒ නැවත නැවත්ත මේක පරිසංකරගන්න අපට පීඩනයක් ඇති කරන. ඒස බාහිර ගන්දය එතුවට අපේ නැවත නැවත හොයන්නේ සුගන්ධයන්. මොකද ගානවිඤ්ඥානය ප්‍රනීත වෙන්්ඩෝනිය එනිසා සුවඳ වනවා. ඒ ගාන විං්ඥානය ප්‍රනීතයි ය අනුව ස්පර්ෂය තොට ස්පර්ශය ප්‍රනීතයි ආවිඳීමේ සිතත් ප්‍රනීතයි. ඒකන හොයන් තො නාමධර්ම තුනයිර රඋපධර්ම දෙකයි. ඇයි මෙවත් දුකයි කිවේ ගාන විඤ්ඥානය තිපද බිඳින නිසා. නවත නැවතේ ඤ්ඥාන හදන්න සිතට බල කරන නිසා. හැබැයි හේතුවන්ගේ හදන් ඕන නිසා.ඒවගේම නැවත නැවත දෙවිල් ඇති කරන නිසා. ඒ සුවඳවර්ගම තියාගන්න කියන්න එක නැවත්ත නැවත්ත දෙවිල් ඇති කරනවා. ඇැබැයි වෙනස් කරන. මේ පහමතව චිතක්ෂණ දාහතේව දෙකක්කා චිතක්ෂණ තුනක් තුළ විෙනස් කළදානු අපට එක පේන්න එක තේරෙන්නේ අනිචක ප්‍රවෘතිය තුළ දැන් ගාන සම්පස්සජා වේදන තොර ගාන විඤ්ඥාන ගාන සම්පස් ගාන සම්පස්සජා වේදන දැන් එතන එහට ගියොත් මොකදවෙේඩි වේදනාවට ඇලුුණොත් මොකද වේ අහෙනත් තන්න එකතොට තන්න හ තිබොත් මකක්දවෙන්න තන්නා කැලෙ ඇල්ලෙ න සිත ැනැතැන පාන කරනවනි තදින් ගන්නවැනි එන උපාදාාන උපාදාාන්නේ සබාාව බාපච්චා ජාති ජාති පච්චා ජරාමරණ දැමනාද හැදව අපියතුක හැුවේ චරාමරණ. එතුොර හේතුව මොකද ඇතෘෂනාව ඒ විදින දේපිළි බද ඇලුනි විදින දේපිඩ බඳව ඇල්ලුනොත් එතනනි හට ක්‍රියාවද්දිගටමයන අප පුළුවන්කමතියන තුර බුදුරජාන් වහස එක දේශනාය කරන්නේකයි මේ පහත් දුකයි මොකක්ද නාසේ දුකයි ගන්දය දුකයි ඒ දෙක නිසා හදෙන සිත දුකයි කරනතුන එකතු කරන ස්පර්ශය දුකයි ස්පර්ශය නිසා විදීම දුකයි එනම් මේ පහට තියෙන චන්දරාගේ අයින් කොළොත් දුකයිරයි නාසේට තියෙන චන්දරාගේ ගන්දයට තිය න්ද චන්දරාගේ චන්දී කැන කැමැත් රාගගේ කැන ඇලනවාඒ දෙක නිසා හදන සිතට තියෙන චන්දරාගය එ තුන් කරුණ එකතු ඉස්පර්ශෂ ගාන සම්පස්සයට තියෙන චන්දරාගය ස්පර්ශයෙන් නිසා විඳීමේ සිතට තියෙන චන්දරාගයර ඇයි දුක නිසා යිංකරන්ට් එතකොට අපි හේතුව හදන්නේ හේතු හදන්නැත්ත අපි දුකින් විිදිනවා නික තමයි ජිවවා තොර දි දිව කියයන්නේ සුද්දශ්ට කලාපය. බහිර රසේ කියන්නේ සුද්දශ්ට කලාපය ැන සතර මහධාතු සුද්දශ්ට කලාපය දුකයි කිවේ දුකයි කිව්වේ ඒ නිරාන්තරේම ඉපද බෙදෙන නිසා. අනිතක ඒ අපට නිරන්තරයේම ආරක්‍ෂා කරගන්න රැකගණ්ඩ සිතට කරදර කරන රකින් ආරක්ෂ කර වද දෙනවා. බාහිර රස් ප්‍රීත රස්සය හොයන්න සිතට කරදර කරන වද දෙනම්. එකම වද කරදරයක් කරදරය කරදර යි වදයක් යන දුකයි. එනිසා දුකයි. ඒ හැද දෙක නිසා හැදන සිත දුකයි කිවේ ඒ දෙ නිසා හැදැන සිද් අපට හොයාන්න සිත. හා වද අරදරයක් නිරන්තරෙම ඒ සිත්හව යන් අපට කරදර කරනු. ඒස්පර්ෂය දුකයිකිවේ ඒස්පර්සේට පියයි. ඒරස්සය මිහිරි ආකාරයෙන් දිවට ස්පර්ශ වෙනවාන අපි හොඳයි එම වෙනෝද න. එයිඒ හැදන සිතට එකජතක්ෂණයයි දිවට අත්තරසයට අච්චිතක්ෂණ දාහතයි රූප ධර්ම දෙකක් හා නාම ධර්මත් වුණ ජිව්වා සම්පස ජිව්හ සම්පසජාව වේදනා. නාමධර්ම තුුණයි රූප ධර්මත් දෙකයි. අයිත්තියන එනම් මේ පහට තියෙන චන්දරාග්‍යයින් කරන්ට දිවට තියෙන සතරම අධාතුන් සුද්දාාශ්්‍ර කලාපේට තියෙන චන්දරාග්‍යායින් කරන්න. බර රසේට තියෙන චන්දරාග්‍යයින් කරන්ට දෙකනිසාහැදෙන සිතක් කලින්කුහ තිබෙන කිසි තැනගේ සිත කලින් තිබ්බෙන අලුතෙම සිත්හ එන. අුන අලුත හදනවා ඒට තියෙන චන්දරගයින් කරන්න ස්පර්සිේයට තියෙන චන්දරාගයින් කරන්න ස්පර්ෂය නිසා විඳීමේ සිත ජීවා සම්පසජාාව වේදන එඒ පහට අයි කරන්නක එතුක අපි මෙතැනින් කඩනවා වේදනා පච්චා තන්නා කියන්නේ එක හේතුව සහ පල අයි පලයි හේතුවක් කර ගන්නේ පලය හේතුවක් වුණොත් අපි හේතුව තෘෂ්ණාවයි ඒන අපි හැතුවා අයි සසරක් ්‍රාව හේයි වේදනාව පලයක් තමයි තෘෂ්නා. එකන විඳනද එහගේක පලක් තෘෂ්ණ විඳ නැද්ද අහනම් පලය නිරුද්දයි. විින්දීම හේතුවයි පල තෘෂ්ණාවයි වේදනපච්චා තන්න වේදනා නිරෝධද විඳියි විඳිනැට්ට අහන කා නිරෝධයි. ත තෘෂ්නා නිරෝදද එ සසර නිරුද්දයි සಸರವಸಅනිತೆ ಕಾಯ ಕಯ ಸುද್දಷ್ಣ කලාಾපේ ಬಾහිර ಸುද್දಷ್ಣ කලාಾಪ ರೂಪධර්್ಮ දෙಕයි නාಮ ධර්್මತನයි ಕಾಯ ವಿನ್ಞාನ ಕಾಯ ಸಂප್ ಕಯ ಂපರಸ ಜ್ವೇදනා. මහನನ පහමදුುකಾಯ ඇದುක ඇතිವ නැතිವන නිසා. ಭಾಹಿರ පಸ ಯತವ නැතිವ වನ. දෙක නිසාහය දෙෙන සිත ඇති වනති වෙනවා. තු කරුණන එකතු ස් පර්ෂ ෂ පර්ෂය ති වනැති වෙන විදීම ඇති වනැති වෙන. ඇබැයි හොයන්න හොයන්න මේ රදවන්න දැ මේ කය කියනෙ අපිට පරිස්සං කරගන්න රැකගන්න ආරක්ෂා කරගන්න කියලා සිතට නිරන්තරෙන් වදදින්නද කරදර කරන්නේති කරදර කරන. වද දෙන මේ කරයික ග්ඩ මේ ආරක්ෂා කරගඩ කියර. නිරන්තරෙන් වදදිනව නිරන්තරෙන් කරදර කරනවා ද ඒක මහද්දුක්. ඒ ප හසාපිට සමුද ෝ. අපට ක්‍රිය ෙන්ඩෝන නැත්තක දුකක් ඒම ලැබෙනවද . ඒ දෙක නිසා හැදන සිතක් හටගන්නසනය බිදන ඇතිව නැතිවෙලා න. එනැ එක දුකක්. ඒස් පර්ෂය දුකක්. ඒපර්ය නිසා හටගන්න වේදනාව දුකක් යි ඒ වේදනාව දුකක් එන්නේ එක ඇති නැති වන නිසා. නැවත නවත විදීමම් හොයන්න සිතට වාද දෙෙන නි. ඒතුන්ගේ හදන් ඕන නිසා ඒක මහ දෙවිල්ලක් නිරාන්තරයෙන් සිතර දෙවිල්ක් ඇති කරන ඔය පෙළ හදන්න කියර කරුණුපා හදන් කරනුපා රක්ෂා කරගන්න රැකගන්න කියලා අපට නිරන්තරයෙන් වද දෙනවා ඒ ම දුකක් අපට වද කරනවා නඒක දුකයි නිරාන්තරයෙන් කර දරනවා නඒ දුකක් නෙමේද අඳදුකා මනස්ස දුකයි ඇ ඉපද බිඳෙන නිසා. අරමුණ දුකයි දෙක නිසාහට ගන්න සිත දුකයි ඇතිව නැතිවන නිසා ඇබේ සිත් නැවත නැවත උපදවන්න අපේ සිතට වද දෙනවා සිතර කරදර කරනවා නාමධර්ම හතරක් කෝයි එකොල් පහම නාමධර්ම චිතක්ෂණ පහයි එහමනට තත් චිතක්ෂණ හතරයි අපට එක තේරෙන්නේ අපට ඒක වැටයෙන්නේ අපි එක පවතින දෙයක් කැටියට් යෙන දෙයක් හැටියට එක සත්්‍යය කැටියට් එක පුච්චලය කටියට අපි ඒ මනසින් හදාගෙන තියනම් මනසින් ගොඩනගා ගන්නා. ඒ අනෝබෝධය ඒ නොතේරෙන ක මේ එක මෝහයයි එක අවිද්‍යාවයි. එ අවිද්‍ය අන බුදුරජාණන් වහන්සේ භික්ෂන් වහන්සේ ට දේශනා කරනවා මින් පස්ස අන්‍ය තීර්ථකෝ ඇවෝොත් මෙන්න මේ විදිහට උත්තරදෙන්. තොර මේ පහමදුකයි. කරනු පහමදුකයි ඇසින්ගත්තත් කනෙන් ගත්ත නාසියෙන් ගත්තත් දිවිං ගත් රීරේෙන් ගත්තවත් මනසිංගත්තත් ඔක්කොමදුකයි. ඒනම් අප එත්තනින් නිහට යන්නේ කොතනින්ද විඳීම කියන තැනින් හට යන්නේ. එහාට ගියොත් හේතු හදන. එනම් මනසට තියෙන චන්දරාගේ බාහිර අර්මුණෝලට තියන චන්දරාගේ එ දෙක නිසා හැදන සිතට තියෙන චන්දරාගේ කරනතුන එකතු කරන්න ස්පර්ශෂයට තිය චන්දරාගේ යිස්පර්ශය නිසා විඳීමේ සිතට තින චදරාග යින්කරට. දයදුකෙන් නිදශ හොඳයි ධර්ම දේශන ාවසන් කරන. ර ර ග ද ග කිර දි ර ගගේ න් නි හ සි හැති කත් න අරම ද ශ ක ැප් ෑ දාහත් න න ෙම ස රන දි නු ල් කි ම තු න්ට තුම් ධර්ම දානය තුළින් නනිත වාව. ම ක්ය දුක් නිරෝගී සපත් ව දීර්ගයි සපතිය ැසේවා E ග ෝසල නික සය සොහ රාගේ රෝගී තත්වයන්. සහමුලින් දුර වී පෙර ක ක සල ක ර්මයන් ස ස බල යට පත් නිදක් රෝග මානක සතු පිර ගතයක් සිවා පාර්ත් කරම. දසපයන්ට සහක ෝ ාව නියන්ටත් නිදුක් නිරෝගී ජීවිතයකට සහ දීර්ග නිර ජීවිතයකට දීග සප. සැර සේවා දර්ම බෝ කර ගැනීම පෙනස මෙම ධර්ම දානක ස ල හතු කාරයක්ම ේවා. ರ තු පවල සියරු නට ධර්මදාන බලෙන් නිಿරೋග ස පත් ාව සහ ී ග සපතිය සරසේවා සියු දෙනාගේ හපත් කටේතු ල්ලක්ම සಪලව. අනාගතා වෘදධ සැරේවා දෙಪರ ම නමින් පල සපත් සර ාති ට මෙම වතුම් ධර්ම ානෙන් චනත වන්න ಪ ෝදන් ව. බගමි සසර් කෙලව රතුම් නිර්වාණන සුිය ක්ෂත්යේවා පාර්ථනා කරනවා. ගෞරමිය දේශ කැනන් වහන්සේ වන පරම පූචිනිය ත පෝනනි අරිය දස්වාමින්න් වහන්සේට නිදුක් නිරෝගි සෝපත් භවේ දීර් ග යි සම්පත්තිය සැලසේවා මේ චීවිතයේ දීමම නිර්වාණ බෝධයලැබීම පිස. මෙම ධර්මදානය කුසලය හේතුවේවා ලක්වාසීලෝ වාසී සීලු දෙනාටද ඉතාම ඉක්මන් භවයකදීම චතු්‍රාරි සත්‍යේ ධර්මය බෝධේවා කියෙන පාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනවන්නේ ආකාරයම. ඒට සිද්දේවා කියන මෛයිත්‍රී සාගත සිතිින් පුුණ්්‍ය අනුමෝදන සිද්ධ කරනවා. රැස් කරගත්තනන් තා ප්‍රමාණ පුණනිිශක්තින් ඒ තමතමන් නමින් පරලෝප සි ඥාතිී. ටන මෝදන කරන යම් කෙනෙක් පින් බලපොරොත්තුව ඇත්නම්ේ පින් අනුමෝදන් වීමෙන් සුව පත්තේවා. ඇසෑම කෙනෙක් උතුම් නිවනිින්ම සැනසෙත්වා කියල. ඉදම්මී ඥාතිී නම් හතු සුිතා හොන්තු ඥාතියෝ ඉදම් යාති. ಸುපිතා ොතු ාತಯෝ ධම්මේ ඥාತන හෝතුು ಸುපಿතා ಹොಂතු ඥ දෙවಯන්ට පින්ದෙමුು ආකා සటා ಜබුම් මට්టා දේවානාගా हिද್දිකා ಪഞන්තං අනු ෝ ಚරන්රක්್కం තුළෝ සාాසන ආකා සට್టා ಜබම් මට්టා දේවානාගా මෛද್දිಿකා ಪഞන්తం අනු ෝදිಿత ಚර රಕಂතුು දේශන ಆකාසට್ట ಜබು මට්టා දේවානගා මहिද್දිಿකා. පංඥන්තන් අනුමෝදිිත්වා චිරන් රක්කං තුමන් පරන්තිී. රස්කරගත්තානන් ත ප්‍රමාණ පනිිශක්තිය ඔබ අප සෑම දෙනාටම නිර්වාණ අඔබෝද්ධය පිණිසම හේතු ආසනාවේවා කියල හිතාගෙන සාධකයන්. සෑම් දෙනට මාසිර්වාද කරනවා. අභිවා දැනසීලිස්ස නිච්චං වැල්තා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන් ෝසුකං බල. අයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත, අතෝනිබාන සම්පත්ති එමිනාතේ සමිච්චතුූ සෑම්දනාටම තෙරුවන් සරණයි රාගක්හයෝ නිප්පානන්